ආයුබෝවන් කියලා ඔලෑමම ආදරෙන් පිළිගන්නවා යුනි ලයිෆ් YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් එන්නේ ඕරෙවල් එක්සෑම් එක ලියර ඉවර වෙලා තමන් ඉස්සරහට යන්නේ මොන විෂය ධාරාවකින්ද කියලා තෝරගත්ත ආදරණීය නංගිල මල්ලට කොහොමද අපිට ගැළපෙන ටියුෂන් ක්ලාස් එකක් හොයාගන්නේ කියන එක කියලා දෙන්න. ඔයාලා දන්නවද A level වලට ටියුෂන් ක්ලාස් එකක් වගේම වැදගත්ම දේ තමයි ඔයාලගේ ඉස්කෝලේ. ඔයාලගේ පාසල හොඳ රිසල්ට් දාන හැම ළමයෙක්ම වගේ 90%ක්ම වගේ නිතරම පාසල් ගිහිල්ලා හැමදාම වගේ පාසල් ගිහිල්ලා තමන්ට අදාළ පැට්‍රිකල් ටික කරලා ඉස්කෝලෙන් ඒ ටික ඉගෙනගෙන ඒ ගුරුවරුන්ගෙන් ගන්න තියෙන ප්‍රයෝජන අරගෙන එයාලගෙන් ප්‍රශ්න අහලා ටර්ම් ටෙස්ට් ලියලා හොඳට විභාගේ පාස් වෙච්ච ළමයි. ඒක නිසා ඔයාලා මුලින්ම ප්‍රධාන තැනක් දෙන්න ඕනේ ඔයාලගේ පාසලට. ඊළඟට තමයි අපි ටියුෂන් ක්ලාස් එකට යන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ අද වෙද්දි තරංගකාරී අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඉතාමත් තරංගකාරී, අතිශය තරංගකාරී. මේ නිසාම ටියුෂන් ක්ලාස් එකට යෑම අනිවාර්ය වගේ වෙලා තියෙනවා අපි ඒ ලෙවල් වලට විෂයන් හදාරද්දී. ඉතින් අපි කොහොමද හොඳ ටියුෂන් ක්ලාස් එකක් තෝරගන්නේ? ඇත්තටම මේ දවස් ටිකේ ටියුෂන් ක්ලාස් වල ෆීස් වැඩි වෙලා තියෙනවා, බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා, කැම පැකට් එක ගන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ අම්මටයි තාත්තටයි බොහොම මහන්සි වෙලා හම්බ වෙන සල්ලි වලින් සෑහෙන කොටසක් වියදම් කරන්න වෙලා අපේ මේ ටියුෂන් ක්ලාස් වලට. ඉතින් ඔයා කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හරි ටියුෂන් ක්ලාස් එකක් තෝරගන්නේ? පළවෙනි පාරින්ම කැම්පස් යන්න පුළුවන් විදිහට, පළවෙනි පාරින්ම හොඳ රිසල්ට් එකක් දාන විදිහට, ඔයාගේ රිසල්ට් එක ගොඩනගා ගන්න උදව් වෙන ටියුෂන් ක්ලාස් එකක් හොයාගන්න කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයා නංගිය මල්ලේ කවදා හරි අහලා ඇති, එහෙම නැත්නම් ඔයාම කියලා ඇති කවුරු හරි ගුරුවරයෙක් ගැන මෙන්න මෙහෙම දෙයක්. අනේ සෞ ගණනේම තේරෙන්නේ නැහැ. එයා වෙලාවට වැඩ කරන්න, එයා සිලබස් එක කවර් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල්. මුලින්ම කියන්න ඕනේ අපි ගත්තොත් හැම ගුරුවරයෙක් ගාවම ඉන්නවා පාස් වෙන ළමයි ටිකක්. මධ්‍යස්ථව රිසල්ට් ගන්න ළමයි ටිකක් වගේම ෆේල් වෙන, එහෙම නැත්නම් අඩු රිසල්ට් ගන්න ළමයි ටිකක්. ඉතින් අපිට කියන්න බෑ කිසිම පන්තියක් 100%ක් රිසල්ට් තියෙනවා කියලා. මුලින්ම ඔයාලට කියන ඕනේ සමහර පෝස්ටර්ස් වල ගහලා තියෙනවා, එහෙම නැත්නම් ටීවී එකේ ඇඩ් යනවා අපේ පන්තියේ 100%ක් කැම්පස් ගිහිලා තියෙනවා, අපේ පන්ති 100%ක් ඒ තුන aran තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් වෙලාවට බොරුවක්. මොකද ඔයාටම හිතන්න පුළුවන් එහෙනම් ඉතින් කැම්පස් යන්න අර ඒ තුනක් ගත්තායි පොලිමේ ඉන්න ඕනේනේ. එහෙම එකක් නැහැ සයන්ස් මැත්ස් විෂයන් වල එහෙම. ඒක නිසා ඔයාලට කියන ඕනේ අන්න ඒ වගේ මවාපාන දේවල් වලට රැවටිලා ක්ලාස් එකක් තෝරගන්න එපා. ඔයා ක්ලාස් එකක් තෝරගද්දී ඔයා තෝරගෙන තියෙන ක්ලාස් ටිකෙන් ඒවට ගියපු අයෙක් හෝ අක්කෙක්ගෙන් අහන්න. ඒ සර් වෙලාවට වැඩ කරනවද? සිලබස් එක කවර් කරනවද? සර් නෝට් එකක් දෙනවද? කියලා දෙනේව තේරෙනවද? එයා මොන වගේ ශෛලියක්ද අනුගමනය කරන්නේ පාඩම පහදලා දෙන්න? එතකොට එයා ප්‍රශ්න කරනවද? ළමයිගෙන් ප්‍රශ්න අහනවද? පන්තියේ ළමයි සර් කියන දේවල් අහනවද කියලා. ඇත්තටම කිව්වොත් සමහර ගුරුවරු ඉන්නවා, ඒ ගුරුවරු කොච්චර හොඳට ඉගැන්නුවත් වෙලාවට වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට 8ට පටන් ගන්න පන්තියට එන්නේ 9ට විතර, එහෙම නැත්නම් 5ට ඉවර කරන්න තියෙන පන්තිය 4ට විතර ඉවර කරනවා. එහෙම කරලා ඒ සර්ට වෙලාවකට සිලබස් කවර් කරගන්න බැරුව අන්තිම ටිකේ දවස් එක දිගට දානවා. උදේ ඉඳන් හවස වෙනකම්ම ටියුට් ක්ලාස්, රිවිෂන් ක්ලාස්, පේපර් ක්ලාස්, ඒ වගේම තියරි ක්ලාස්. එතකොට අර ළමයි ප්‍රෙෂර් වෙනවා වැඩි. ඒක නිසා වෙලාවට වැඩ කරන හොඳ ගුරුවරයෙක් හොයාගන්න එක මුලින්ම කියනවානේ. වෙලාවට පන්තිය පටන් අරගෙන ඉවර කරන, ඒ වගේම සිලබස් එක වෙලාවට ඉවර කරන ගුරුවරයෙක් හොයාගන්න. අනිත් දේ තමයි සමහර ගුරුවරිනෝ මුල් ටිකේ හරිම හිමීට, ඒ කියන්නේ ගොඩක් ස්ලෝ විදිහට තමයි උගන්වන්නේ. ඊට පස්සේ මැද්දේදී සාමාන්‍ය විදිහට යනවා, අන්තිම ටිකේදී වේගෙන් උගන්වගෙන යනවා. ඒ කියන්නේ මං කියන්නේ ටීචිං ස්පීඩ් එක, ඒ කියන්නේ ඔන්න දැන් මේ පාඩම පටන් ගන්නවා, හරි මේ පාඩම ඉවරයි ඊළඟ පාඩමටම, එහෙම කියලා අර වැඩිපුර ඒ පාඩම් උගන්වන්නේ නැහැ. හැබැයි විභාගෙට මේ පාඩම් වලින් ප්‍රශ්න එමේ හැකියාව වැඩි. ඒක නිසා ඔයා බලන්න අර අයියගෙන් හරි අක්කගෙන් හරි අහලා ඒ සර් මොන වගේද උගන්වන්නේ, එහෙමද කරන්නේ, එහෙම නැත්නම් මුලින් ඉඳන්ම අගටම එකම ස්පීඩ් එකෙන් උගන්වනවද කියලා.
විශේෂයෙන්ම නංගි මලේ මේ පහුගිය කාලෙදී අපේ ෆිසිකල් ක්ලාස්, ඒ කියන්නේ අපි ක්ලාස් එකට ගිහින් ඉගෙන ගන්න මේ ක්‍රමයේ අතරලා අපි ඔන්ලයින් ක්‍රමයට හුරු වුණා. දැන් ආයේ ෆිසිකල් ක්ලාස් වලට අපි යනවා. ඒක නිසා ඔයාලා හොඳ ක්ලාස් එකක් හොයාගන්න. මම මේ කියන දේවල් අනුගමනය කරලා. අනිත් විශේෂම දේ තමයි ඒ සර්ගේ නෝට් එක සහ සිලබස් එකට අදාළ වෙන එක. සමහර සර්ලා ඇත්තට මම මේ ගුරුවරු ගැන මුලින්ම කියන්න ඕනේ, මම මේක මුලින්ම කියන්න තිබ්බේ, මං කිසිම ගුරුවරයෙක් ගැන මේ නරක දෙයක් කියනව නෙමේ. මෙහෙම ගුරුවරු අතරේ අනිවාර්යයෙන්ම දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා. එයාලා ගාවට අපි ක්ලාස් ගිහිලා හොඳ රිසල්ට් දාපු ළමයි. ඉතින් මං මේ වීඩියෝ එක ගේන්නේ ඔයාලටත් ඒ වගේ ගුරුවරු ටිකක් හොයාගෙන හොඳ ක්ලාස් එකකට ගිහිල්ලා පළවෙනි පාරින්ම කැම්පස් යන්න උදව් වෙන්න ඕනේ හින්දා ඒක නිසා ඒක මතක තියාගන්න. දැන් අපි ආපහු යමු අපේ මාතෘකාවට. මුලින්ම ඔයා බලන්න ඔයාලගේ ඒ ගුරුවරයා සිලබස් එකට අදාළ දේවල් දුගන්නන්නේ කියලා. සමහර වෙලාවට අවුට් ඔෆ් සිලබස්, ඒ කියන්නේ පරණ සිලබස් වල ඒවා, එහෙම නැත්නම් සිලබස් එකේ නැති දේවල් ගොඩාක් උගන්නනවා වෙන්න පුළුවන්. ඒ වගේ ගුරුවරයෙක්ගෙන් ගාවට ගිහිලා ඇත්තටම වැඩක් නැහැ. ඒ කොච්චර හොඳට ඉගෙනුවත් අපිට සිලබස් එකට අදාළ නැති දේවල් ඔළුවට පුරවගෙන වැඩක් නැහැනේ. අපි තියරි එක හරියට අවබෝධ කරගෙන ප්‍රශ්නයකට උත්තර ලියලා ඕනෙම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහට අපිව හදන්න පුළුවන් ගුරුවරයෙක් තමයි තෝරගන්න ඕනේ. අනිත් විශේෂම දේ තමයි නංගිය මල්ලී ඔයා මොන ගුරුවරයා තෝරගත්තත් ඔයාගේ ඒ ලෙවල් රිසල්ට් එක තීරණය වෙන්නේ ඔයා මත. මොකද කොච්චර ගුරුවරු ගන්නවත් මෙන්න මේ ටික තමයි එන්නේ, මෙන්න මෙහෙම තියරි කරන්න, මෙහෙම ප්‍රශ්න කරන්න, මෙහෙම ටියුට් කරන්න කියලා ඔයා මුකුත් වැඩ ටිකක් කරන්නේ නැත්නම් මේ විභාගේ පාස් වෙන්න බෑ. A level exam එක පාස් වීම තනිකර තියෙන්නේ තමන්ගේ අතේ. ඒකට උදව්වක් වෙන්න තමයි අපි මේ ටියුෂන් ක්ලාස් තෝරගන්නේ. අනිත් දේ තමයි එක විෂයකට ටියුෂන් ක්ලාස් දෙක තුනක් තෝරගන්න එපා. එකම එක ටියුෂන් ක්ලාස් එකක් හොඳටම ඇති. එක විෂයකට එක ටියුෂන් ක්ලාස් එකක්, සබ්ජෙක්ට් තුනට ටියුෂන් ක්ලාස් තුනක්. එතකොට ඔයාලට පුළුවන් කාලය කළමනාකරණය කරගෙන තනියම වැඩ කරන්න තියෙන කාලය, තනියම පාඩම් කරලා අධ්‍යයනය කරලා ඒ ටික කරන්න තියෙන කාලය වැඩි කරගන්න. එතකොට හොඳ ඵලදායිතාවක් ඇතුළ ඔයාලට හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයා ක්ලාස් එකේදී හොඳට අහගෙන ඉන්න එක. සමහර ක්ලාස් තියෙනවා සර්ලට ක්ලාස් එක පාලනය කරගන්න බෑ, සර්ත් ළමයි එක කෑ ගහනවා. ඒ වගේ ක්ලාස් වැඩක් නෑ. හොඳට ළමයිව පාලනය කරගෙන, ඒ කියන්නේ සමහර ගුරුවරු ඉන්නවා, විශේෂයෙන් මම බයෝ ක්ලාස් එක වගේ ගියපු ගුරුවරු ඉන්නවා, ඒ සර් උගන්වද්දී අර ළමයි සමවැදුනා වගේ අහන් ඉන්නේ. පිරිමි ළමයෙක්වත් කිසිම සද්දයක් කරන්නේ නැහැ. පන්තිය පටන් ගත්ත වෙලේ ඉඳන් අවසාන වෙනකන් ඒ ළමයි පුදුම හික්මීමකින් ඉන්නේ. අන්න ඒ වගේ සර්ලා ටිකක් තෝරගන්න. පන්තිය ළමයි ටික පාලනයක් ඇතුව සංයමයකින් තියාගෙන උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් තමයි තෝරගන්න ඕනේ. අනිත් විශේෂම දේ තමයි නංගිය මල්ලී හෝල් ක්ලාස් සහ ගෲප් ක්ලාස් කියලා ක්ලාසස් වර්ග දෙකක් තියෙනවා. ගෲප් ක්ලාස් වලට ගන්නේ ළමයි ටිකයි. හෝල් ක්ලාස් වලට තමයි අර ළමයි 1000ක් 2000ක් වගේ පිරිසක් සහභාගි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්ලාස් දෙකෙන් ඔයා කැමති ක්ලාස් එකක් තෝරගන්න. ඇත්ත වශයෙන්ම කිව්වොත් හෝල් ක්ලාස් එක ක්ලාස් ෆීස් ගෲප් ක්ලාස් එක ක්ලාස් ෆීස් වලට වඩා අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති ඔයාට දරා ගන්න පුළුවන් මිලක්, ඒ කියන්නේ දරා ගන්න පුළුවන් ක්ලාස් ෆීස් එකක් තියෙන පන්තියකට සහභාගි වෙන්න. මුලින්ම ඔයා දැන් හෝල් ක්ලාස් එකට ගිහිල්ලා බලන්න මේ ගුරුවරයා කියන දේවල් ඔයාලට තේරෙනවද කියලා. ඇත්තනකොත් මම හැම විෂයකටම ගියේ හෝල් ක්ලාස් වලට. ඒ ක්ලාස් වලදී මම දැකපු දෙයක් තමයි අපිට නිකන් තනියෙන් ඉන්ඩිවිජුවල් ක්ලාස් එක උගන්වනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. අපිට සර් කියන දේවල් හොඳට බලාගෙන අහගෙන එහා කියන දේවල් හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. ඉතින් ඒ වගේ ගුරුවරු ටිකක් තෝරගන්න. විශේෂයෙන්ම මේ වගේ පන්තිවල හෝල් ක්ලාස් වල මං ගිහ පන්තිවල සමහර ලවට ළමයි 2000කටත් වැඩියෙන් හිටියා. ඉතින් ඒ සර්ලා කරන්නේ ස්ක්‍රීන් දාලා මල්ටිමීඩියාට තාක්ෂණය යටතේ අපිට අර ස්ක්‍රීන් එකේ බෝඩ් එක ටිකක් ලවට ලොකු කරලා හැම පේනනවා. ඒ වගේ තාක්ෂණ හැම යොදාගෙන ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් තමන් හොඳට ඉගෙන ගන්නවා නම් ඒ වගේ දේවල් උනත් දරාගෙන හොඳින් ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒක නිසා ඔයා ක්ලාස් එකක් තෝරගද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ ක්ලාස් එකට කලින් සහභාගි වෙලා හොඳ රිසල්ට් දාපු හෝ ඒ ක්ලාස් එකට සහභාගි වෙච්ච කවුරුම හෝ කෙනෙක් තෝරගෙන විස්තර අහලා
තමන්ගේ සිලබස් එකට අදාළ දේවල් දු ගන්නන්නේ වෙලාවට වැඩ කරනවද වෙලාවට සිලබස් එක කවර් කරනවද නෝට් එකක් දෙනවද එතකොට ඒ නෝට් එක ගැළපෙන නෝට් එකක්ද ඒ වගේම හොඳට ප්‍රශ්න කරනවද හොඳට තියරි උගන්වනවද උගන්වන ක්‍රමය හොඳයිද මෙන්න මේ වගේ දේවල් බලලා හොඳ ටියුෂන් ක්ලාස් තුනක් තෝරගන්න එතකොට සමහර වෙලාවට ඔයාලට නිකම්ම වැඩ කරනවා එතකොට ඔයාලට වැඩ කරන්න ආසා හිතෙනවා ඒ උගන්වන විදිහ අනුව ඒ ශෛලිය අනුව ඒ ගුරුවරයාගේ ඔයාලට ඒකට ආස වෙලා ඔයාලට ඒ තුනක් දාලා කැම්පස් යන්න හිතෙනවා ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ හොඳ රිසල්ට් එකක් දාලා දෙයනේ කියලා කැම්පස් යන්න ඉතින් එහෙම නැත්නම් ඔයාලා කැම්පස් යන්න ආස නැත්නම් ඔයාලා කැමති ජොබ් එකකට යන්න ඉතින් මෙහෙම කරලා ඔයා හොඳ ක්ලාස් තුනක් හොයාගන්න හොඳ රිසල්ට් එකක් දාන්න ඔයාලගේ ක්ලාස් තුන තෝරගෙන ඉතින් තවදුරටත් මම වීඩියෝස් අරන් එන්න ලෑස්තිලා ඉන්නවා ඉස්සරහට තලු තීඩියෙක්කදී හැමෝම වලට සුබ දවසක්